Waruni's kitchen YouTube channel එකට අදත් ඔයගොල්ලෝ හැමදිනම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම යන්නේ ඔයගොල්ලන්ට ගෙදරදීම milk chocolate හදනටි කියලා දෙන්න. ඉතින් අපිට මේ milk chocolate එක අමුද්‍රව්‍ය 4ක් වගේ ගොඩක් අඩු ප්‍රමාණයකින්, ඒ වගේම විනාඩි 10ක් වගේ ගොඩක් අඩු කාලයකින් ගොඩක් පහසෙන් ගොඩක් රසට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෙලාවෙදී ඔයගොල්ලන් chocolate ටික set කරගන්න chocolate mold එකක් නැත්නම් ඒකටත් හොඳම විසඳුමක් මම දෙනවා. ඉතින් අපලම ගොඩක් රසට පහසුවෙන් කොහොමද නිවැරදිව chocolate ගෙදරදීම හදන්නේ කියලා. මෙතනදි මම මුලින්ම කරන්නේ මේ වගේ වතුර භාජනයක් ලිපෙන් තියලා වතුරක නටාගෙන ඉදී මේ වගේ උණුසුමට ඔරතු දෙන භාජනයක් තියාගන්නවා ඒ කුඩින්. ඊළඟට මම ඒකට පොල් තෙල් මිලිලීටර් 80ක් එකතු කරනවා. මම පාවිච්චි කරන්නේ සුදු පොල් තෙල්. දැන් පොල් තෙල් ටික හොඳින් රත් වෙන්න ඉඩ හරින්න මේ වෙලාවේදී ලිපේ ගින්දර මධ්‍ය මට්ටමේ තියාගන්න. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ බ්ලෙන්ඩර් එකේ කොටා ගත්ත සීනි කෝප භාගයක් එකතු කරනවා මම. මෙතනදී ඔයාලා සීනි කෝප භාගයක් අරගෙන කොටලා නෙමෙයි එකතු කරන්නේ, කොටල කෝප භාගයක් මැන්ලා එකතු කරන්නේ. මොකද කැට විදිහේ තියෙන සීනි කෝප භාගයක් සහ කොටාගත සීනි කෝප භාගයක් කියන්නේ ප්‍රමාණ දෙකක්. ඊළඟට සීනි ටික මෙන්න මේ විදිහට හොඳින් දිය කරගන්න ඕනේ පොල් තෙල් එකත් එක්කලා. ඉතින් ඔයා අද නම් මුලට මගේ වීඩියෝ බලන්න ඔයගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඒ වගේම ඔයා මාව තම subscribe කරලා නම් විතරක් මේ වීඩියෝ එකට පල්ලෙහන් තියෙන රතුපාට subscribe button එක සහ ඒ ළඟින්ම තියෙන පුංචි bell icon එක click කරන්න. එතකොට මේ වගේ අලුත් වැදගත් videos miss වෙන්නේ නැතුව ඔයාට බලන්න පුළුවන්. සීනි ටික මේ විදිහට හොඳින් දිය කරගෙන ඊළඟට කිරිපිටි කෝප්ප කාලක් මම එකතු කරනවා. ඒත් එක්කම කොකෝ powder කෝප්ප කාලකුත් එකතු කරනවා. ඒ වගේම තියෙනවා නම් වෙනලා තියෙන දේ එකක් එකතු කරන්න මේක නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මේ ඔක්කොම මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. සුපුරුද විදිහට වීඩියෝ එකට අදාළ සම්පූර්ණ රෙසිපි එක වීඩියෝ එකට පල්ලිහා තියෙන info box එකේ තියෙනවා. එතනින් සම්පූර්ණ රෙසිපි එක ගන්න ඕගොල්ලෝ. මේ ටික මේ විදිහට මිශ්‍ර කරමින් විනාඩි 10ක් අපි උයා ගන්න ඕනේ. ඒ අතරතුර මේ විදිහට දිගටම හැඳි ගන්න. හැඳි ගාද්දී අඩින් ඉඳන්ම හැඳි ගන්න. එහෙම නැත්නම් යටින් පිච්චෙන්න පුළුවන්. ඔයාට පේනවද අපේ චොක්ලට් මිශ්‍රණය තියෙන පදම කොහොමද කියලා? මෙන්න මේ මට්ටමේදී මම චොක්ලට් මිශ්‍රණය ලිපෙන් ඉවත් කර ගන්නවා. ඊළඟට මිශ්‍රණය විනාඩි කීපයක් නිවෙන්න ඉඩ හරින්න ඕනේ. ඉතින් මෙතන මම චොක්ලට් ටික සෙට් කරගන්න ගන්න මෝල්ඩ් එක. මේක සිලිකන් චොක්ලට් මෝල්ඩ් එකක්. ඉතින් ඔයාලට මේ වගේ එකක් නැත්නම් මෙන්න මේ වගේ අපි අයිස් කියුබ්ස් දාන ට්‍රේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම දෙකේම හදලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මම මුලින්ම සිලිකන් මෝල්ඩ් එකට මේ විදිහට පුරව ගන්නවා චොක්ලට්. ඔයගොල්ලෝ සිලිකන් මෝල්ඩ් එකක් පාවිච්චි කරන මුලින්ම මෝල්ඩ් එක වෙනත් භාජනයක් ඇතුළත් දාලා පුරවන්න ගන්න. මොකද මේක පිරෙව්වට පස්සේ අපිට උස්සන්න අමාරුයි. ඊළඟට අපි මේ චොක්ලට් එක පැය භාගයක් ඩීප් ෆ්‍රීස් එකේ දාලා තියන්න ඕනේ. පැය භාගයක් හොඳටම ප්‍රමාණවත්. මම මේ විදිහටම අයිස් කියුබ්ස් ට්‍රේ එකකටත් මේ විදිහට පුරව ගන්නවා චොක්ලට් මිශ්‍රණය. ඊළඟට ඒකත් පැය භාගයක් ඩීප් ෆ්‍රීස් එකේ දාලා තියන්න ඕනේ. ඉතින් මෙතන මම මේ විදිහට පැය භාගකින් පස්සේ එළියට ගත්ත චොක්ලට් ටික දැන් එක හොඳින් සෙට් වෙලා තියෙන්නේ. අපි දැන් ගොඩක් පහසුවෙන් චොක්ලට් ටික මේ විදිහට ගලවලා ගන්න පුළුවන්. ඔයාලට පෙනෙති හරිම ලස්සන පාටකට හරිම ලස්සන පෙනුමකට චොක්ලට් ටික තියෙනවා කියලා. ඒ වගේම තමයි මම අද ඔයගොල්ලන්ට මේ කියලා දුන චොක්ලට් එක සාමාන්‍ය පරිසරයේ වුණත් දිය වෙන තුරු ගොඩක් වෙලා තියාගන්න පුළුවන්. ඔයාලට පේනවා තේ එක. ඒ වගේම අයිස් ට්‍රේ එකකට දාගත්ත චොක්ලට් ටික මේ වගේ අයිස් ට්‍රේ එක බුරුල් කරලා අනිත් පැත්ත හැරෙව ගමන් ඔක්කොම ගැලවිලා ආවා. ඔගොල්ලෝ දකින්න ඇති. ඒකත් ගොඩක් ලස්සනට තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ චොක්ලට් එක ඔන්න මොනවයි නට්ස් වර්ගයක් දාලා උනත් හදාගන්න පුළුවන්. එතකොටත් ගොඩක් රසයි. ඉතින් ඔයගොල්ලෝ පේනන්ති අපේ චොක්ලට් ටික හරිම ලස්සනට තියෙනවා කියලා මෝල්ඩ් එකක් නැතුව හදපු එකත් හරිම ලස්සනට තියෙනවා. ඔයාලට පේනන්ති ඒක. ඒ වගේම තමයි මේ චොක්ලට් එකේ ගොඩාක් හොඳ රසයක් තියෙනවා. අපි සමනින් කඩෙන් ගන්න චොක්ලට් එකේ සමාන රසයක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ රෙසිපි එක try කරලා බලන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. අපි තවත් මේ වගේ අලුත් වැදගත් රසවත් වීඩියෝ එකකින් ආයේ හම්බ වෙමු.